අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තර ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපැය 12 තුල ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙයි සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 615ක් උතුරින් ශ්‍රී ලංකාවේ පළාත් 4කට තද වැසි සමග සුලන් දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායාමී අනතුරු හැඟවීම් තවදුරටත් දෙසතියක කාලයක් තුල බාහිර සමාජයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වී නැහැ හමු රෝගී නාවික හමුදා සෙබළුන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන් පමණයි සෞඛ්‍යංශ අවධාරණය කරයි රජයේ කිසි විටකත් කොරෝනා මරණ සහ ආසාදිතින් පිළිබඳ තොරතුරු වසන් කළේ නැහැ සෞඛ්‍ය ඇමතිනිය තහවුරු කරයි දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 23කට පමණක් හෙට අලුයම 5ට අවසන් කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය අඛණ්ඩව මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය හෙටින් ආරම්භයි 11 වසරකට පෙර යුද ජයග්‍රහණී අවසන් පැය කිහිපය ප්‍රතිවෙන් දේශීය පුවත් ගිනිකොන දිග බෙංගාල බුක්ක ආශ්‍රිතව පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපැය 12ක කාලය තුල ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන් දිවයිනේ පළාත් 4කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම් තව දුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසනවා. අම්ෆන් සුලිකුණාටුව උතුරට බරව වයඹ දෙසටත් අනතුරුව හෙට සිට උතුරට බරව ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් බටහිර බෙංගාල සහ ඔඩිෂා වෙරළ තීරෙන් යාත්‍රා සහ දීවරීන් ඉවත් කර ගැනීමට ඉන්දිය බලධාරීන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ පළාත් 4කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වර්ෂාපතනයක්ද අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනට සාපේක්ෂව අද දින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් දක්නට ලැබෙන බවයි. දැන් මෙය 16 වෙනි දින තිබුණු වර්ෂාපතන වලට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ తాවකාලිකව. නමුත් ඉතින් ඒ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමු, දකුණු දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල හවස් යාමෙන් තනින් තන වැසි රෝගීන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක් ජලයෙන් යට වුණා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි. එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. ගිනිකොන දිග සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි. මේ නිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස් වහම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලිය දීවර වරායන් පිටත්ව ගිය දීවරින් පිරිසක් යලි ගොඩබිමට එවීමට නාවික හමුදාව කටයුතු කළා. Yeah.
එමෙන්ම මඩකලපු ප්‍රදේශයේ දීවරින්ද අද දින සිය දීවර කටිය තුලින් වැලකී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 775කට අයත් පුද්ගලින් 2668 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පූර්ණ නිවාස හානි 9ක් සහ අර්ධ නිවාස හානි 473ක් වාර්තා වන බවයි. එල්පීටී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස රසකට ගස් කඩා වැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා. පැවති වර්ෂාපතනයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගිය අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි කළු ගින් නිල්වලා සහ මහවැලි යන ගංගාවල මෙන්ම කිරිඳි ඔය මාදුරු ඔය දැදුරු ඔය කුඹුක්කන් ඔය හැඩ ඔය සහ අත්තනගලු ඔය ජල මට්ටම මේ වන විට සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවයි. එමෙන්ම දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නායමේ අනුතුරු ඇඟවීම නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. ගාල්ලේ මාතර මාතලේ රත්නපුර කළුතර කෑගල්ල කොළඹ නූරෙළිය කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක නායමේ අවධානම් පවතින බවයි එම සංවිධානය පවසන්නේ. මේ අතර ඊයේ දින සිදු වූ නායමකින් වරකාපුල තොලංගඹුව නිවසකට මෙලෙස හානි සිදුව තිබුණා. මෙරට කොරෝනා ආසාදිතින් දැනට සති දෙකක පමණ කාලයක සිට බාහිර සමාජයෙන් හෝ පොකුරු වශයෙන් වාර්තා වී නැති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිනි වූ රෝගීන් 25 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ ආසාදිතින් අතුරින් 23 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර 2 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන්. වෛරසය ආසාදිතින් පසුගිය කාලය පුරාවට පොකුරු වශයෙන් හා බාහිර සමාජයෙන් හමුවද දැනට 230ක පමණ කාලයක සිට එලෙස රෝගීන් වාර්තා නොවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙවන විට වාර්තා වෙමින් පවතින රෝගීන් වැඩි පිරිසක් බැලිසර නාවික හමුදා කඳුරෙන් වාර්තා වන බවත් අනෙකුත් ආසාදිතින් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වෛරසය ආසාදිනේ වීරෝහල්ගතව ප්‍රතිකාර ලැබන පුද්ගලින් සංඛ්‍යාව 413ක් වන අතර සම්පූර්ණ සුවය ලැබූ පිරිස 538ක්. ඒ අද පස්වරුවේ සුවය ලැබූ පුද්ගලින් 18 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටපෑ යාමත් සමගයි. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වීරෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සමාජිකින් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියා. ඒ අනුව මේ වන විට වෛරසය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 189ක් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකක ප්‍රකාශ කළේ. වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලින් 31 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. අපි හොඳින් රැක බලාගත්ත පොලිස්පතිතුමාට යුද හමුදාපතිතුමාට හා ජනාධිපතිතුමාට හා මෙහි සිටින සෑම යුද හමුදා සබලෙක්ටම මම බෙහෙවින්ම ස්තුති කරනවා. එයාලට එයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවායි කියලා මම පතනවා. සමහරක් අය හිතාන් ඉන්නවා එළියේදී නිරෝධානියකට යොමු කරනවා කියන්නේ ලොකු භයානක දෙයක් විදියට. එහෙම නැහැ. මෙතන ඇවිල්ලා අපි නිදහසේ සතුටින් කාලා බීලා එහෙම හිටියා. මෙතන බය වෙන්න කිසිම දෙයක් නැහැ. නිරෝධානියකට මුහුණ දෙන්න සිදු වුණොත් කිසිම දෙයකට බය නොවී මෙතන ඇවිල්ලා මෙතන මේ රාජකාරිය වෙන විදියට ඒ අයට අපි සහයෝගය දීලා අපිට කියන දේට පිළිඳලා සතුටින් මෙතනින් ඉඳලා අපිට රජයෙන් දෙන සහතික ලබාගෙන අපිට ගෙදර ගිහලා බයක් නැතුව ඉන්න පුළුවන්. අදාළ පිරිස පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලින් 7 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. පිටපලත්වල සිට මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණෙන සීලුම් පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මඩකලපුව සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙතර පවතින තත්ත්වයේ හමුවේ රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයින් 38983 දෙනෙකු මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ පිටසෙන් 27854 දෙනෙකු ශ්‍රමිකයින් වන අතර තවත් 3078 දෙනෙකු සිසුන් වන බවයි. එමෙන්ම තවත් 4400ක් කැටි කාලින වීසා මත විදේශගත වූවන් වන අතර තවත් 3527 දෙනෙකු විදේශගත වූවන්ගෙන් යැපෙන්නන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. එසේම ද්විතීයික පුරවැසි භාවයේ හෝ වෙනත් කරුණු මත විදේශගත වූවන් 484 දෙනෙකුද ඊට ඇතුළත්. කොරෝනා මරණ හෝ රෝගීන් පිළිබඳව කිසිදු ආකාරයකින් රජයේ විසින් තොරතුරු වසන් කිරීමක් සිදු කරන මෙති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පෙරවරුවේ දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. ඉන්නනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් බැහැදකීමට මහනුවරට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරිය එෙහිදී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. ඔබතුමිය අපේ දානමය වෙනකොට සම්පූර්ණ කොවිඩ්-19 අපේ රටෙන් තුරන් කරනවා කියලා ප්‍රකාශයක් කරා මැතිවරණ ඉලක්ක කරගෙන. නමුත් දැනුත් මැතිවරණ ඉලක්ක කරගෙන මේ කඩි මුඩියේ ලොක්ඩවුන් එක අවසන් කරලා ජන ජීවිතය සාමාන්‍ය අතට ගේන්න නේද උත්සාහ කරන්නේ. විපක්ෂය විසින් බොරු ප්‍රචාර පවත්වාගෙන යනවා. කිසිදු වෙලාවක මම එහෙම ප්‍රකාශයක් කළේ නැහැ. මම කිව්වේ රටේ ජනතාව සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැද්දොත් ඔවුන් එවැනි ආකාරයකට කටයුතු කළොත් මාසයක් වහලා තියෙනකොට ඉන්කියුබේෂන් පීරියඩ් දෙකක් ඉවර වෙනවා. ඒතර ජන තාවගේ අතේ 150ක වගකීමක් තියෙනවා මේ රෝගයේ පැතිරීම වළක්වීමට. ඔවුන් ඔවුන්ගේ අතේ තියෙන කාර්යය ඉෂ්ට කරොත් අපිට මේ තත්ත්වයෙන් රට රෝගය මර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක අදත් මම කියනවා. මොකද අදත් මම කියනවා මෙහි වගකීම 150ක් ජනතාවට තියෙනවා. හැබැයි සිද්ධ වුණේ සුදුවැල්ල වගේ තැන්වල බණ්ඩාරනායක මාවත වගේ තැන්වල එවැනි වගකීම ජනතාව ඉෂ්ට කළේ නැහැ. ජනතාව ලෙඩ රෝග තියාගෙන සෞඛ්‍යංශවලට දැනුම් දෙන්නේ නැතුව ඔවුන් මේ තැන්වල හිටියා. එවැනි දේ සිදු නොවුණා නම් අපිට මේ තත්ත්වය සෑහෙන දුරට මර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙහි අවධානම දාන්න ඔබ දන්නවා චීනයේ වුහන් ප්‍රාන්තයේ 4 දිනකට තමයි නොවැම්බර් මාසේ මේ ලෙඩ රෝගිය හැදුනේ. 4 දිනකට හැදිලා අද ලෝකයේ මිලියන ගානකට හැදිලා තියෙනවා. ලක්ෂ ගානක් මැරිලා තියෙනවා. නාවික හමුදාවේ එක රෝගියෙක්ගේ අද රෝගීන් 500කට වැඩි සංඛ්‍යාවකට මේ රෝගිය හැදුනා. අදටත් අපි කියනවා මේ රෝගිය අපේ රෝගියේ අපේ පාලනයට ගන්නට පුළුවන්. අනුතුරුව අස්කිරි පාර්ශවය වෙත ගිය අමාත්‍යවරිය අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මුතුමේ දැන් විපක්ෂයේ විශේෂම කියනවා මේ මරණ ගාන මේ සෞඛ්‍ය මුතුමේ අතුරු රජයෙන් අංගනවා මේ වුණ කියලා මේ කොරෝනා රෝගීන් මේ භූම දානය කරනවා මේ වගේ විශාල චෝදනාවක් කරනවා. රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. රජයේ සියලු තොරතුරු ඒ විදිහට ලබා දීලා තියෙනවා. එනිසා රජයට මේ කිසි දෙයක් හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍යංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ මේ රටේ එක වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වෛද්‍යවරුන්. රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ රෝගිය හංගන්න. පිහිටනවා දෙයියන්ගේ පිහිටෙන් මේ රෝගිය මර්ධනය කරගන්න අපි ගත්ත උත්සාහයන් සාර්ථක වෙමින් තියෙනවා. මේ තත්ත්වය අපි තවදුරටත් දිදිරි කාලය තුලත් මේ රෝගිය මර්ධනය කරගන්න රජයක් විදිහට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග මේ මහන්සි වීම මේ වැඩ කිරීම මේ සම්බන්ධයෙන් බුද්ධිය පාවිච්චි කරලා ගන්නා වූ ක්‍රියාමාර්ග ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම් 5ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. මේ වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය 11 වනදා සිට ආරම්භ කළ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල අද දින ක්‍රියාත්මක නොවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ.
යනුව හෙට දින ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනය ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව ලංකාවේ අනිකුත් ප්‍රදේශවල දහවල් කාලයේ ඇඳිරි නීතිය ලිහිල් වෙනවා. කුමන ප්‍රදේශයක ඇඳිරි නීතිය ලිහිල් වුණත් පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනෙක් කරුණ වන්නේ ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් යම් පිරිසක් ඔවුන්ට එින් පිටතට පැමිණීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම හෙට දිනේත් අඳුරුම්පතේ අංක ක්‍රමය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අයට පිටතට පැමිණීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පාගමනින් තමන් සිටින ස්ථානයේ හෝ පදිංචි ස්ථානයේ සිට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ ඒ හැරෙන්නට වෙනත් ආකාරයකට වාහනවලින් ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. වාහනවලින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ යම් කිසි රාජකාරියක් සඳහා කාර්යයක් සඳහා වාර්තා කරන අයට හෝ එම කාර්ය අවසන් වී පිට වෙන අවස්ථාවේදී පමණයි. ඊට අමතරව ඒ අයට පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමටද හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමන්ගේ කාර්යාලයට රැකියා ස්ථානයට ගමන් කිරීමට කුලී රථ හෝ ත්‍රිරෝද රථ යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා. අතිශයම තීරණාත්මක කාල පරිච්ඡේදයක් දැන් මේ ගෙවියන්නේ ඇදිරි නීතියත් සමගම රාජකාරිය ආරම්භ කිරීම තවත් පොකුරක් නිර්මාණය නොවීමට කටයුතු කිරීමට සෑම දිනෙකම වග බලා ගත යුතුයි. එමෙන්ම හෙට දින දුම්රිය දහවදිය වෙන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී WDR පද්මලල් මහතාගෙන්ද අප විමසීමක් සිදු කළා. 18 වෙනිදා පටන් ගන්න සති සඳහා 11000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචිලා තිනවා. ඔවුන් වෙනුවෙන් අපි දුම්රියන් දාවනට එක් කරලා තිනවා. නුමහනුවර සිට මහවහන්දියේ සිට හලාවත සිට පොල්ගහවෙල මීරිගම වේයන්ගොඩ ගම්පහදුම් ස්ථානයේ දුම්රියන් දෙකක් රාගමදුම් ස්ථානයේ දුම්රියක් ඊට අමතරව කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම පාදුක්ක හෝමාගම යන දුම්රි ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රියන් හතරක් මුහුදුබඩ මාර්ගයෙන් වෙලියත්ත ගාල්ල අලුත්ගම කළුතර පානදුර මොරටුව කියලා දුම්රියන් හයක් ධාවනය කර යොදවලා තිනවා. මේ අනුව සියල්ල දුම්රියන් 19ක් වෙනවා හෙට දවසේ ගමන් ආරම්භ කරන. මෙහිදී ආසන ප්‍රමාණයට දුම්රිය මාගින් ගෙන එනවා. ලියාපදිංචි වීම කොහොම ප්‍රීසක් ඉල්ලුම් කළා තිබුණත් දුමරගතන අංගවල තියෙච්ච කාර්ය බහුලතාවය නිසා මං හිතන්නේ කොට දිනුට ලියාපදිංචි වෙන්න බැරි වුණා. ඒ පිරිසත් අපි අර ලියාපදිංචි වෙන පිරිස සියල්ලම නොපැමිණෙන්නේ නැති නිසා ඉඩ තියෙන ප්‍රමාණයට ඉතුරු වෙන ආසන අනුව ඔවුන්ටත් හැකියාව දෙන දුම්රියන් ගමන් කිරීමට එනිසා අපි ඉල්ලීමක් කරනවා ඔවුන්ට දුම්රිය ගමන් ආරම්භ කරන්න පැය භාගයකටවත් කලින් දුම්රිය ස්ථානයට පැමිණෙන්න කියලා ඇහිල්ලා ඔවුන්ගේ රාජකාරිය අවස්ථාවේ කියලා ආයතනයෙන් දීපු ලිපිය හෝ SMS පණිවිඩය නැත්නම් ඊමේල් එක ඉදිරිපත් කරලා දුම්රිය ස්ථානයට හමු වුණාම ඔවුන්ට පුළුවන් ප්‍රවේශ පත්‍රයක් සහ ටෝකන් පත්‍රයක් අරගෙන දුම්රියෙන් ගමන් කරන්න. මේ අතර ඇඳිරි නීතිය කඩකළ සහ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ සහ අලෙවිය නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. ඒ අනුව ඇඳිරි නීතිය කඩ කරමින් අද දින හැටන් නගරයේ දහවනේ කළ වාහන ඇතුළු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත් වුණා. සියඹලාණ්ඩුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ සෝතිසි මෙහෙයුමකදී සියඹලාණ්ඩුව දෙමිටබැද්ද ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වවුනියා දිසා විෂ මද්‍රව්‍ය නාශක අංශයේ වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 50ක් සහ භාණ්ඩ තොගයක්ද වවුනියාව පොලිසිය විසින් සිය බහරිටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැඩි වූ විදුලි බිල්පත් සඳහා රජයේ මගින් ජනතාවට යම් සහනයක් ලබා දීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මිනිසුන්ට කියනවා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. පුද්ගලික අංශයේ බොහෝ දෙනා ගෙදර ඉඳන් වැඩ කරනවා. රජයේ කට්ටියත් ගෙදර ඉඳන් වැඩ කරනවා. දරුවන්ට කියන ඔන්ලයින් යන්නේ කියලා. හැමෝගෙම ලයිට් බිල සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලයිට් බිල වැඩි වෙලා. දැන් ඇයි අපිට බැරි මේ ලයිට් බිලේ යම් කිසි සහනයක් වැඩිපුර පාවිච්චි කරන නිසා උන්ගේ වැරද්දක් නෙමෙයි නිසා අපිට ලබා දෙන්න. කාට හරි කියන්න පුළුවන් මාර කතාවන්නේ මේ හර්ෂ කියන්නේ. කොහෙන්ද සල්ලි ලයිට් බිල අඩු කරන්න? ලයිට් බිල අඩු කරන්න අපිට විදියක් නැහැ. අතවසෙන්න අපේ යෝජනාව තමයි හැමෝගෙම අවශ්‍ය නැහැ දැනට යුනිට් 60 ඉඳලා 90 වෙන කට්ටියගේ තියෙනවා ෆික්ස් චාර්ජ් එකක් රුපියල් 90ක. ඒක අයින් කරන්න. 90 ඉඳලා 120 ෆික්ස් චාර්ජ් එකක් තියෙනවා 480ක.
ඒක රුපියල් 90ට ගේන්න. යුනිට් 120 ඉඳලා යුනිට් 180 වෙනකන් රුපියල් 480ක ෆික්ස් චාර්ජ් එකක් තියෙනවා. ඒක 90ට ගේන්න. පක්ෂපාත වේදිකකින් තොරව සෑම දිනකටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රජයේ හිතවතෙක්ද විපක්ෂයේද රජයට විරුද්ධවද කියන එක අදාළ වෙන්නේ නැහැ. රටේ නීතියට පටහැනිව යමක් කටයුතු කරලා තිනවා නම් ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මේ ස්වාධීන ආයතන වලට තිනවා. මේ රටට ස්වාධීන අධිකරණයක් ස්වාධීන පොලිසියක් ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. මහා බැංකු සිද්ධිය සඳහා ගත යුතු පියවර අරගෙන තිනවා. මේ වෙන විට මහා අධිකරණේ නඩු දාලා තිනවා. ඒ නිසා අපිත් කියනවා මහා බැංකු අධිකපති මේ රටට ගෙන්නලා මේ රටේ මිනිසුන්ගේ සල්ලි කබාසීනියා කරලා රට ප්‍රපාතයට ඇද දැමීමට මූලික වෙච්ච මහමලු කරු හැටියට ඔහුට දිය යුතු කියලාම දනුවම දිය යුතුයි. අපි රටක් හැටියට ආර්ථිකය වැටිලා හැම ආකාරයෙන්ම පහුගිය අවුරුදු පහ තුල දුක් විඳා. උසස් පෙළ ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සඳහා විෂය මාලාවන් සම්පූර්ණ කර නොතිබීම තුලින් සිසුන් ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂ මුසස් පෙළ සහ ශිෂ්‍යත් විභාග වලට තිබෙන්නේ මාස දෙකකට දෙකහමාරකට ආසන්න කාලයක්. තේම නිසා ඊටාම බරපතල අවිනිශ්චිතභාවය විසින් ඇති කරන තෙරපුමකට පීඩනයකට දරුවන් ගුරුවරුන් දෙමාපියන් ලක් වී තිබෙනවා. විෂයමාලා ආවරණය වී නොමැති කමේ ප්‍රශ්නය බරපතල ලෙස තිබෙනවා. එකඟුණක් නැති වුණත් ලංකාවේ උසස් පෙළ විභාගයේ සිසු සිසුවියන් තමන්ගේ විෂයමාලාව ආවරණය කරගන්න එක ප්‍රධාන පංගුවක් තමයි පෞද්ගලික උපකාරක පන්තර. ඒවත් පවත්ව ගන්න බැරි තත්ත්වයක්. ජීවිතයට විශාල බලපෑමක් කරන විභාගයක් උසස් පෙළ. දැන් මේ විභාග නිසි පරිදි නිසි කලට පවත්වගෙන යෑම අපි දකින්නේ අතිවිශාල දරුදරියන් ප්‍රමාණයකට බරපතල අසාධාරණයක් වෙනවා කියන එක. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා නැවත පාසල් ආරම්භ කරන්න යන කාලයක් තිබෙනවා නම් අන්න ඒ පාසල් වසා දමාක තිබෙන කාලය එකතු කරලා අදාළ විභාග කටයුතු අවම වශයෙන් ආරම්භ කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාල අධ්‍යාපනය පවත්වාගෙන යන්න නමුත් එය අතිරේක ක්‍රමයක් ලෙස පමණක්. දරුවන් අධ්‍යාපනය සමග සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පමණක් පවත්වාගෙන යන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. මේක විෂයමාලා ආවරණය කිරීමක් ලෙස සනසලකන්න කියන දෙක තමයි. දරුවන්ට අසීමිත ලෙස බරපටවන ආකාරයට මේ අන්තර්ජාල අධ්‍යාපනය කරන්න එපා කියන අපි අපේ පැත්තෙන් ඉල්ලා සිටිනවා. පසුගිය රජයට චෝදනා කරමින් වත්මන් රජ MCC ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපි දැක්කා එදා උදේ ගම්මන්පිල මහත්තයලා විමල් වීරවංශ මහත්තයලා මාධ්‍ය සාකච්ඡා තියමින් පැහැදිලි කිරීම කරා රට මැදින් සම්පූර්ණ බෙදීමක් ඇති වෙනවා, කොරිඩෝවක් යනවා, ඒකේ පාලනය ඇමරිකාවට එනවා. ඒ වගේම තමයි අඩුමතරමේ වනවාසී භික්ෂුවකට බණ භාවනා කරන්නම පුළුවන් වන ආකාරයට නෙමෙයි මේ බෙදීම වෙන්නේ. ඒ තරම්ම ජනතාවගේ හදවත්වල සංවේදීව කතා කරන කාරණාවක් බවට පත් වුණා. මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව කරනවා බල කරනවා නැවත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ ඔබ එදා කියපු ඒ දෝෂ තියෙනවා නම් ඔබ එදා කියපු විදිහට කොරිඩෝවක් කියලා මේ රට දෙකට කැඩෙනවා නම් ඇමරිකාවට අනවශ්‍ය බලයක් මේ රට තුළට ඇතුල් වෙලා ගොඩනගෙනවා නම් කරුණාකරලා කිව්වද තමයි. නැත්තම් කියන්න එහෙම කාරණාවක් මේකේ නැහැ. එහෙම අපි එදා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැතිවරණය ජයග්‍රහණය කරගන්නකම් රටේ ජනතාව රවට්ටන්න කරු ප්‍රකාශයක් කියන එක කියන්න. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි මාස 17 දින මෙම දිනය යෙදී ඇත්තේ 1865 වසරේ මැයි මාස 17 දින පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ පණිවිඩ සම්මුතියට පැරිසියේදී අත්සන් තැබීම පදනම් කරගෙනයි. මෙවර ලෝක විදුලි සංදේශ දිනයේ තේමාව ලෙස සැලකින්නේ 2030 සම්බන්ධ කරමු තිරසර සංවර්ධන ඉලක්ක සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන තේමාවයි. අදට යෙදී තිබෙන ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික විදුලි සංදේශ සංගමේ 155 වැනි සංවත්සරයට සිය උණුසුම් සුබපැතුම් පුද කරන අතර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය 2020 දී අර්ථවත් වේවා යන්නයි.
එමෙන්මා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම දිනේට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය 155 වන සංවත්සරයේ සමරන අවස්ථාවේදී මෙම වැදගත් සංදිස්ථානයේ සමරන සියලු දෙනාට 2020 ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය ඵලදායී වේවා යන්නයි මෙතර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය වෙනුවෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමේ මහලේකම් හවුලින් ෂාහෝ මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ විදුලි සංදේශ සහ තොරතුරු සංනිවේදන සේවා සැපීමේ විෂමතාවය අවම කිරීම සහ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ශක්්‍යතාවය යොදා ගැනීමේ තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රයට සහය දැක්වීමේ ගෝලීය දැක්ම වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමේ 2030 න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ඒමට තමා සමග එක්වන ලෙසයි. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ වත්මන් මහලේකම් හවුලින් ෂාවෝ මහතා මීට වසර 10කට පෙර මෙරටට පැමිණ මෙරට විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණය නිරීක්ෂණය කිරීමටද එදා එක් වූ අතර එවක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කළේ ප්‍රියන්ත කාර්යපිරුම මහතායි. එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද මෙම දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ඵලදායී සමාජ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ විසින් ගනු ලබන සියලු අනාගත ප්‍රයත්නයන් සාර්ථක වන ලෙසට තමා ප්‍රාර්ථනා කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක මහතාද ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තොරතුරු තාක්ෂණ සේවා ව්‍යාප්ති විෂමතාවය අවම කිරීම සඳහා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයේ යොදාගත හැකි ආකාරය පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කළ යුතුය යන්නයි. රජයේ සාර්ථකත්වය හමුවේ විපක්ෂයේ පසුබෑම වසා ගැනීමට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. මැතිවරණ සමයක් ආසන්නයේ තමයි විපක්ෂයට කදිම සටන් පාටෙන්නේ. ආණ්ඩුවට එල්ල කළ හැකි තාම ආණ්ඩුවේ දුර්වලතා මැනවින් පෙන්눔 කරන්නේ සාමාන්‍යයෙන් සාධනීයව පෙන්눔 කරන්නේ විපක්ෂයක් මැතිවරණ සමයක් ආස. හැබැයි අද ලංකාවේ විපක්ෂයේ සටන් පාට දෙමොනවද කියන්නේ? කොරෝනාව සංගතේ හමු ඒ නිසා තමයි කිව්වේ හමුදාව යොදාගත්ත එක වැරදි. ලෝකෙම කියනවා හමුදාව යොදාගත්ත එක හරි කියලා. අපේ විපක්ෂය කියනවා වැරදි. ලෝකෙ සියලු මාධ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ පිළිබඳ සොයමින් බලමින් ඉන්නකොට ලංකාවේ කොහොමද කොරෝනාව සංගතේ පාලනය කරන්න කියලා. මේගොල්ලෝ කියනවා තොරතුරු වසන් කරනවා. මූලික පට්ටපල් බොරු බිම දුවන බොරු කිව්වා. ඊට පස්සේ සල්ලි නැහැ කියලා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අභිනව පාර්ලිමේන්තුව පිහිටවලත් මාස 3ක් යනකම් මුදල් බලය තියෙනවා. මුදල් වියදම් කිරීමේ හැකියාව ව්‍යවස්ථාවෙම ලබා දී තිබියදී. ඒකෝට මේ විදිය පට්ටපල් ගජබින්න ඇදවැය වෙන මොකක්වත් නිසා නෙමෙයි සටන් පාට නැති නිසා. අපේ රටේ විපක්ෂය අනාතයි නන්නතා. වත්මන් ආණ්ඩුව විපක්ෂය වර්ධනය කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානයක්කාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආණ්ඩුව ආණ්ඩුවේ නොහැකියාව එළියට එනකොට බැලුවා වසන්තයක් කරගන්න මේ කොරෝනා වසංගතය වසන්තයක් කරගන්න බැරි වෙනකොට දැන් ආණ්ඩුව උත්සාහ කරනවා විපක්ෂයේ මතධාරීන් විපක්ෂයේ මත ඉදිරිපත් කරන අය දඩයම් කරලා තමන්ගේ ජනවර්ම දිනා ගන්න. අපි අහන්නේ මේ වෙලාවේ නඩු තිබිලා තියෙන්නේ රාජිත සේනාරත්න මහත්තයාට විතරද? රාජිත සේනාරත්න මහත්තයාට තියෙන්නේ කිමුල් කතාවක් දාපු නඩුවක්. හැබැයි රටේ සල්ලි හොරකම් කරපු අයට නඩු නැද්ද? රටේ දේපල හොරකම් කරපු අයට නඩු නැද්ද? මේ රටේ මහ බැංකු මුදල් කොල්ලයක් සිද්ධ වුණා කියලා මේ අය කිව්වා. ඒකට විරුද්ධව තීන්දුව తీරන ගන්නවා කිව්වා ජනාධිපතිවරණයෙන් පස්සේ පසුව දාම ගෝල් ෆේස් එකට ගෙන්නනවා කිව්වා මහ බැංකු හොරු. කොහොම මහ බැංකු හොරු? මහ බැංකු හොරු අත්අඩංගුවට ගත්තද? මේ හොරකම් කරපු අය ඉන්නව නම් අත්අඩංගුවට ගන්න. ඒ වගේම මිඥානා ගනුදෙනුව, එයා ලංකා ගනුදෙනුව කො මේ වලට විරුද්ධ අය? එතකොට අයතා ලෙස මුදල් හම්බු කිරීම මේ වගේ චෝදනා රාශියක් තියෙන අය. ඔය ඇමති මණ්ඩලයෙන් ඉන්නේ 90%කට චෝදනා තියෙනවා. නඩු තියෙනවා. ඒ පිළිබඳව ඇයි නඩු ගන්නේ නැත්තේ? ඒ පිළිබඳව ඇයි නැව අධිකරණයට යන්නේ නැත්තේ? මේක තනිකර දේශපාලන පරිගැනීමක් විපක්ෂයේ මර්ධනය කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන නිර්දේශ මත මැතිවරණයක් පවත්වා එම මැතිවරණයෙන් නියත ජයක් ලබා ගන්නා බව හිටපු රාජ මාත්‍ය කණක හේරත් මහතා පවසනවා. ඒකෑකල්ල ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින්
සෞඛ්‍යාංශය නිර්දේශ කරනවා නම් අපිට කවුරු මොනවා කිව්වත් මැතිවරණ කොමිසමට දින වෙන් කරාට පස්සේ අපි මැතිවරණයට තියෙනවා ඒකට අපි කිසිම බයක් නැහැ අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට යන්න සූදානම් ඒ මැතිවරණයට යනව පමණක් නෙමෙයි අපි නියත වශයෙන්ම 3න් 2 බලයක් ලබා ගන්න හැකියාව තියෙනවා දැන් මේ අවස්ථාවේදී මැතිවරණය කිට්ට වෙනකොට එක්සත් ජාතික පක්ෂය සමගි බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ සියලු දෙනාගේම තියෙන්නේ එක දෙයයි ඒක තමයි රජයට මඩ ගහන එක මේ අද කොරෝනා පාලනය කරලා තියෙන එක පිළිබඳවත් විවේචනය කරන එක ඒක නිසා රටේ තියෙන සම්පත්තික විකුණන්න කවදාවත් අපේ සහයෝගයක් ලබා දෙන්නෙත් නැහැ මේ ආණ්ඩුව එහෙම ක්‍රියාත්මක වෙන්නේ ජූනි 20 වෙනිදා මැතිවරණයේ පැවැත්වීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නියෝග අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම හෙට දින ආරම්භ වෙනවා ජූලි මාස 20 වෙනිදා මහා මැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම හෙටින් ආරම්භ වෙනවා ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමු වෙයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දරනවා සිසු විනිසුරුවන් ලෙස බොයනක අලු විහාරයේ සිසිරදා බ්‍රූ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කුඩ යන මහතුරුන් කටයුතු කරනු ලබනවා රංජිත් මද්දුම් බණ්ඩාර පාටලී චම්පික රණවක කුමාර වෙල්ගම නීතිච චරිත ගුණවර්ධන සහ සමගි ජන බලවේගයේ ඇතුළු පෙත්සම් කරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් තුලින් නීතිපතිවරයා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්ව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා මෙම පෙත්සම් වලට අදාළව මැදිහත් පෙත්සම් 11ක්ද මෙවන විට ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත්ව තිබෙනවා මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර තිබුණා මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතිචවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු වූ දින සිට මාස 3ක් ඇතුළත මහා මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට ප්‍රතිපාදන සලසා දී ඇති බව පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉක්ුත් මාර්තු මාස 2 වනදා එවක පැවති පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුලින් මහා මැතිවරණය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවද පෙත්සම් කරුවන් සඳහන් කර තිබෙනවා එහෙත් පෞතින කොවිඩ් වසංගතයේ හේතුවෙන් අප්‍රේල් මාස 25 වනදා මහා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බැවින් මැතිවරණයේ ජූනි මාස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයිද පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා මෙලෙස ජූනි මාස 20 වනදා මහා මැතිවරණයට දින නියම කිරීම අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් පාර්ලිමේන්තුව විසිරුවා හැර දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුලින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නීති ඉදිරියේ බල රහිත වන බවයි පෙන්වා දෙන්නේ. එමෙන්ම 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වනදා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ පසුගිය අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවද පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා. මෙම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මහා මැතිවරණ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉක්ුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන తాවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා. ආණ්ඩුව කළ යුතු දේ නොකර නොකළ යුතු දේ කරමින් සිටින බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ලොක්ඩවුන් එක ඉවත් කරනකොට බස් වලින් මහ ජනතාව ගේන්න සීට් ප්‍රමාණයට එහෙම නැත්නම් ඉස්සෙල්ලා කිව්වේ භාගයට ගේන්න කියලා. හැබැයි පෞද්ගලික බස් හිමියන්ගේ වියදමේ ඒක එහෙම කොහොමද වෙන්නේ? මේ ආණ්ඩුවට වෙළඳපොළ නියාමයන් පිළිබඳ කිසි අදහසක් නැහැ. ඒ කියන්නේ තුවක්කු ඔළුවට තියලා කියනවා කරපම් මේක. හැබැයි කොච්චර කල් කරන්නද? ඒ වගේම පොහොර ප්‍රතිපත්තියත් ඒ වගේ. ඒ වගේම තමයි දැන් කියනවා ආනයනය සීමා කිරීම කරනවා අපි කාට හරි බඩු ගේන්න ඕන නම් දින 90ත් 180ත් අතර ප්‍රමාණයක කාල වකවානුවා. ඒ කියන්නේ කාලේ ඉල්ලගන්නේ කියලා පිටරට ආනයන කරුගේ. ඒව එහෙම වෙයිද? ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන තැනට මැදිහත් නොවි ඒ සඳහා හරයාත්මක විසඳුම් ඉදිරියට දෙන්නේ නැතුව චණ්ඩිකමින් පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහන සේවයේ හසුරවන්නන්ට කතා කරලා කියනවා උබල කරපල්. හැබැයි රජය විසින් පොදු යහපතක් කිරීමේ අනුමුණේ මැදිහත් වෙන්නේ නැහැ. ත්‍රිකුණාමලය බුතුර්හි ජින්නා නගර ප්‍රදේශයේ ජීවත් වන ගඩොල් කර්මාන්තිය නියැලෙන පවුල් 500ක් පමණ වර්තමාන කොරෝනා වසන්ත තත්ත්වයත් සමග අසරණ වී සිටින බව අපට වාර්තා වුණා. මේ ත්‍රිකුණාමලය මුතුර්හි පිහිටි ජින්නා නගර ප්‍රදේශයයි.
මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ගඩොල් කර්මාන්තයෙන් සිය ජීවිකාව ගෙන යනවා. පවුල් 500ක් පමණ ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාවට වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ගඩොල් කර්මාන්තය කරගෙන යාමේ දැඩි අපහසුතාව මතුව ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. සාමාන්‍යයෙන් කොළඹ පිටපළාත් වල තමයි හුඟක් මිනිස්සු මේ එන්නේ ගඩොල් ගෙනියන්නේ. ඒ ඉඳන් වාහනයක් එන්නේත් නැහැ. මේ ඊටපු ගමන් ඇවිල්ලා රුපියල් 7යි 58ට වයි ගඩොල් ගන්න. ඒ ඉඳන් මෙහි ඉන්න මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මේ ගවල් 500ක් තියෙනවා මෙහි. මෙහි හැමෝම කරන්නේ ගඩොල් කපන වැඩ. ඒ වුණාට මේ කොරෝනා වෛරසය ආව නිසා කිසිම වැඩක් කරන්න බැරි වුණා මාස දෙකේ. හැමෝටම අඩුපාඩුවක් වගේ gedera ඉන්නේ හැමෝම. ගිය අවුරුද්දේ මේ සරංග ප්‍රශ්නේ නිසා මේ අවුරුද්ද සමරන්න බැරි වුණා. මේ අවුරුද්දෙන් මේ කොරෝනා වෛරස නිසා බොහොම අමාරුයි. දැඩි ආර්ථික අපහසුතා මැදේ වෝද කරගෙන යන මෙම කර්මාන්තය යලි පණ ගන්වා එළඹෙන රාමසාන් අවුරුදු සමය දරුවන්ද සමග සතුටින් ගත කිරීමටයි මේ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නියැලෙන ජනතාව අදහස් කරන්නේ. කවදා හෝ යලි රට යථා තත්ත්වයට පත් වූ පසු සිය කර්මාන්තයද සුපුරුදු ලෙස සිදු කරගෙන යාමට මොවුන් අදහස් කරනවා සේම තවත් කර්මාන්තවල නියැලෙන ජනතාව කොපමණක් නම් එලෙස බලාපොරොත්තු දැස් දල්වා සිටිනවා ඇද්ද? प्रधान पद विकास अवसर ओब शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.